ඔබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ අලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා ඉන්නේ ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකකින් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයා පාවිච්චි කරන WhatsApp account එකේ WhatsApp chat backup එක වෙනත් phone number එකට මාරු කරන්න පුළුවන්ද? ඔන්න ඔයාලට අද වීඩියෝ එක WhatsApp chat විනත් ෆෝන් නම්බරයකට මාරු කරන්නේ කොහොමද කියලා තමයි අඩු වේදී කියලා දෙන්නේ වල ගොඩක් වැදගත් වෙයි මොකද ඔයා සමහරට WhatsApp account එකක් පාවිච්චි කරලා ඒ SIM එක මාරු කරලා වෙනත් SIM එකක් පාවිච්චි කරන අවස්ථාවකදී ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි ඔයා පරණ පාවිච්චි කරපු SIM එකේ WhatsApp chat ටික උඩට අලුත් SIM එකට WhatsApp එකට අලුත් SIM එකකින් හදාගත්ත WhatsApp account එකට ලේසියෙන් පහසුවෙන් මාරු කරගන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. එහෙනම් අපි ඊළඟ බලමු කොහොමද මේක කරගන්නේ කියලා. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම දතල බලන්න, ෂෙයා කරන්න මතක කරන්න එපා. මගේ channel අලුත් කෙනෙක්නම් පල්ලෙය තියෙන රතුපාට subscribe button එක click කරලා bell icon එක click කරලා ඕල් දාගන්න තමද කරන්න එපා. හරියාලුනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයාලට මේක කරන්න ඔයාලගේ පරණ WhatsApp පාවිච්චි කරපු ෆෝන් නම්බර් එක SIM එක ඕන වෙනවා. කියන්නේ ෆෝන් නම්බර් එක ඕන වෙනවා පොඩි වෙලාවකට. ඔයා පාවිච්චි කරපු පරණ SIM එක වට ඕන වෙනවා මේ වැඩේට. ඔයා මුලින්ම කරන්න ඕනේ පරණ SIM එක දාලා ඔයාගේ තිබ්බ WhatsApp account එකට යන්න ඕන මෙන්න මේ විදිහට. මම මෙන්න මේ විදිහට ඒ SIM එක පාවිච්චි කරලා හදාගත්ත WhatsApp එකට මෙන්න මේ විදිහට යනවා. ඔන්නයලුවාට පෙන්වන්න ඕන සමම මගේ පරණ WhatsApp account එකේ තියෙන chat එකක් මෙන්න මේ විදිහට පෙන්වන්න. මොකද දැන් මම මේ පරණ WhatsApp account එකේ තිබ්බ chat සියල්ලම ඔයාගේ අලුත් phone number එකකින් හදාගත්ත WhatsApp එකට මාරු කරලා ගන්න තමයි හදන්නේ. ඉතින් මම ඒක පෙන්වන්න ඕන නිසා මෙන්න මේ chat එක වර්මම පෙන්නනවා. බලාගන්න මේ chat එකම අලුත් phone number එකට WhatsApp එක දාන එකට නම් පෙන්වන්න තමයි හදන්නේ. ඔන්න ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා ඩොට් තුන උඩ. ඒ ඩොට් තුන උඩ ක්ලික් කරලා මෙන්න මේ සෙටින් කියන අයිකන් එක උඩ ටච් කරන්න ඕන. ඒ සෙටින් කියන අයිකන් උඩ ටච් කරලා ඔය යන්න යාළුවනේ මෙන්න මෙතන account කියලා තියෙනවා. මේ account කියන උඩ ටච් කරන්න. ඔන්න ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන තුන් වෙනිද තියෙනවා change number කියලා. මේ change number කියන උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔය එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ මේ next කියන බටන් උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන වා ටයිප් කරන්න ඕන වාගේ පරණ නම්බර් එක මම මෙතන පරණ නම්බර් එක ටයිප් කරනවා. ඔයා දැන් අලුතෙන් මාරු වෙන නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕන. ඒ කියන්නේ අලුතෙන් ඔයා WhatsApp account එක හදාගන්නවා chat backup එක මාරු කරගන්න ඕන නම්බර් එක තමයි මෙතන ටයිප් කරන්න ඕන. මම මේ නම්බර් එක මෙන්න ටයිප් කරනවා. පරණ නම්බරේ ඔයා WhatsApp හදලා තියෙන පරණ නම්බර් එක තමයි උඩින් ගහන්නේ. ඊට පස්සේ enter ගහනවා අලුතෙන් WhatsApp හදාගන්න බලා පුදු නම්බර් එක. ඊට පස්සේ මම next කියන බටන් උඩ මෙන්න මෙතන ටච් කරන්න. ඊට පස්සේ පෙන්නන you are about to change one number කියලා ඔයා පරණ නම්බර් එක මෙහෙපතේ වැටලා තිනවා අලුත් නම්බර් එක ඊට මෙහෙපතේ වැටලා තිනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔන්නම් ඔයාගේ කන්ටැක්ට්ස් වලට notify වෙන්න. ඉතින් මේ ටික එක දාලා යවන්න. මම මේ ටික එක දාන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඒ කියන්නේ පරණ යාළුවෝ ටික ඔක්කොම නැවත ඇඩ් කරගන්න ඕන නිසා notify වෙන්න ඔයා. ඉතින් මේ ටික එක ඔන් කරලා යවන්න. එතකොට ඔයාගේ ඕල් කන්ටැක්ට් වලට යවන්න. ඕල් කන්ටැක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ කන්ටැක්ට් චැට් විතර චැට් කරපුවාට ඉතල කියන්න ඕන මෙහෙම පුළුවන් කස්ටමර් කරලා වඩ තෝරලා යවන්න පුළුවන්. මම මේක ඔෆ් කරගන්නවා. මේක අනිවාර්යයෙන් ඔන් කරලා යාළුවන්ට නොටිෆයි වෙන්න සෙන්ඩ් කරන්න යවන්න. ඊට පස්සේ මේ ඩන් කියන උඩ මෙන්න මෙහෙම ටච් කරන්න. ඔන්න මම ඩන් කියන උඩ ටච් කරා. ඔන්න දැන් චේන්ජ් වෙනවා. ඔන්න දැන් ඊට පස්සේ මෙතන මාගේ අලුතින් නම්බර් එක චේන්ජ් වෙන්න නම් දුන්නනේ අලුත් නම්බර් එක හැදෙන්න. ඊට පස්සේ මම මෙතන මේ වෙරිෆයි කරන අලුතෙන් හදන්න තමයි යන්නේ. සෙන්ඩ් SMS කෙනෙක් ටච් කරනවා මෙන්න මේ විදිහට. ඔන්න මගේ WhatsApp verification එක සෙන්ඩ් වෙනවා ඒ නම්බර් එකට. ඔන්න මගේ WhatsApp verification එක ඔන්න උනා. ඔන්න සක්සස්ෆුලි කියලා වැටලා දෙනවා. මගේ නම්බර් එක චේන්ජ් වුණා කියලා වැටලා දෙනවා. මෙන්න මේ ඕකේ බටන් එක මම ටච් කරනවා. ඔන්න දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ දැන් මේ මගේ තියෙන්නේ අලුත් WhatsApp නම්බර් එක. ඔන්න ඔයාලට පේනවා මගේ chat ටික මෙන්න මේ විදිහට තිබ්බ විදිහ ඔක්කොම chat ටික මේ විදිහට තියෙනවා. ඔයා මේකේ දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ සෙටින් කියන ඔප්ෂන් එක උඩ මෙන්න විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔයා මේ බෑකප් කියලා කියනවා මේ chats වලට ගිහිල්ලා chats backup වලට යන්න. මේ chat backup වලට ගිහිල්ලා මෙන්න මෙතන ඔයා Google account එකක් මෙන්න මේ විදිහට select කරගන්න. මම Google account එකක් මෙන්න මේ විදිහට select කරගන්නවා.
ඊට පස්සේ මේ බැකප් කියන ඔප්ෂන් එක උඩ මම ටච් කරනවා. ඔන්න මගේ chat එක බැකප් වෙනවා. ඔන්න මගේ chat එක බැකප් වෙලා ඉවරයි. ඔන්න ඔය ආකාරයට ඔයාගේ WhatsApp අලුතෙන් හදපු නම්බර් එකේ WhatsApp chat එක දැන් අපි බැකප් කරගත්තා. දැන් ඔයාට WhatsApp එක නැවත data එක clear කරලා WhatsApp එක හදාගන්න එනකොට නැත්තම් WhatsApp එක ඔයා මොන හරි අවස්ථාවකට අපි දුමු නැවත රිස්ටෝර් කරගන්න හදනකොට ඔයාට ලේසියෙන් පාස්වෙන් ඔයාගේ අලුත් නම්බර් එකට පරණ ස්ටෙප් ටෙප් ටික බැකප් කරගැනීමේ නැත්නම් බැකප් කරලා රිස්ටෝර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ දැන් බැකප් එක ඇඩ් වෙලා තියෙන Gmail එකේ ඒ වගේම අර මම මගේ අනිත් වීඩියෝ එකක කියන වගේ database folder එකකට ඔයාගේ බැකප් එක ඇතුල්ලා තියෙන්නේ. ඒ නිසා ඔයාට දැන් ලේසියෙන් පාස්වෙන් ඔයාගේ ඔය අලුත් නම්බර් එකට WhatsApp හදනකොට නැවත ඔයාගේ තිබ්බ බැකප් ටික රීස්ටෝර් කරගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලා වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. වීඩියෝ හොඳයි කියලා තියෙනවා නම් like කරන්න, comment කරන්න, ඒ වගේ තවදුරටත් බලන්න, share කරන්න, අමතක කරන්න එපා.